වෙලා සුමන දසමාරු වෙන්න නේද අපි ඕහෝ අලුත් සූර්ය වර්ෂයක ඉන්නේ එතකොට ඉන්න අලුතින් ඇත්තම ඔව් අලුත් ඇත්තම සූර්ය වර්ෂයක ඕ සූර්ය අලුත් ගමනක යෙදිලා ඉතින් දැන් අපි ලිපගිනි දල් වල ඉන්නේ නේ जनताव आदरणीय जनता नौनगते එහෙම එකක් නැහැ නැකත සඳුට ආයත් හත නැකත මේ වෙලාවේ පවතිනවා නැකතක් නෙමෙයි සුබ මොහොතියක් නැති වෙලාවක් කියලා කිව්වොත් ඒක සාධාරණයි ඒක දිවෙදී මේ නොනගතේ ලබන්නේ 16 වෙනිදා පෙරවරු 1:13ට තමයි මේ නොනගතේ තියෙනවා අපි ආහාර අනුභව කරලා අවසන් කරලත් ඊට පස්සෙන් 14 වෙනිදා දවල් පස්සලු 2:01 දක්වා තියෙනවා නොනගතේ කොටස් දෙකකට බෙදෙනවා පෙර අපර කියලා පෙරකොටසට අයිත වෙන්නේ පය 6යි විනාඩි 24යි මේ අපරකොටසට අයිත වෙනවා ඒත් පය 6යි විනාඩි 24යි මේ පෙරකොටස තුල ඉතින් ආගමික කටයුතු තමයි අපි කවුරු කවුරුත් කරන්න ඕනේ වෙන්නේ ඒකේ තව පොඩි හේතුවකුත් තියෙනවා මේ මොකද්ද මේ නොනගතේ කියන්නේ දැන් මීන රාශියෙන් ඈත්ෙච්ච සූර්යාට මේෂ රාශියට යන්න පොඩි කාලයක් යනවා දැන් මට ගාල්ලේ ඉඳන් කොළඹට එන්න ITN එකට එන්න සාමාන්‍යයෙන් පැය එකහමාරක් විතර යනවා සූර්යාට මීන රාශියේ ඉඳන් මේෂ රාශියට පැය තියන්න පැය 6කුත් විනාඩි 24ක් ගත වෙනවා එතකොට මේ ග්‍රහලෝකේ ප්‍රධානියා ග්‍රහලෝකේ රජුරු ඉන්නේ Taman රහසියක නෙවෙයි ඉන්නේ අතරමඟ ඉන්නේ සංක්‍රාන්ති සමයක් සංක්‍රාන්ති සමයක් අතරමඟ ඉන්නේ ඒ නිසා අපි නැකත් නැකත් නැති වෙලා නැකත තියෙන සුබ නැකතකට හොඳ නැති වෙලාව කැටියට තමයි මේ වෙලාව හඳුන්වන්නේ. තාමත් මේ ගැන අවබෝධයක් නොගත්ත අවබෝධයක් ලබා නොගත්ත ජනතාවක් අපේ රටේ ඉන්න හින්දා අපේ රට පැහැදිලි කළම කියා දුන්නේ ඒකයි. ඒ පෙර නොනගත්තේ පෙර කොටස තමයි මේ අසුබ. 7:37න් පස්සේ සූර්යා මේස රාශියට සම්ප්‍රාප්ත වෙලා අඩිය තියලා බොහොම ජයට ඉන්න වෙලාවේ ඊට පස්සේ ඕන දෙයකට හොඳයි ඊට පස්සේ ඕන දෙයකට හොඳ හින්දා තමයි 10:17ට අපි ලිපගිනි දල්වන්නේ ඒ වගේම 11:05 කියන්නේ බොහොම හොඳ වෙලාවක් 11:05 කියන්නේ සිකුරුගේ පංචම කාල හෝරාවේ සිකුරුගේම හෝරාවේ සිකුරුගේම පංචම කාල හෝරාවේ සිකුරුගේම සූක්ෂම කාල හෝරාව තමයි මේ අපිට වැඩ අල්ලන්න ගනුදෙනු කරන්න ආහාර අනුභව කරන්න යොදාගෙන තියෙනවා. ඒක ඊට සුබයි. ඒක ඊට හොඳයි. ඔව්. සාමාන්‍ය සුමන දස මහත්මයා මේ පුණ්‍ය කාලය අතර මැදදී තමයි මේ වැඩ ඇල්ලීම් ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවයේ නැකතත් යෙදෙන්නේ. මේක හැම වර්ෂයකම මට එහෙම මතකයක් නැතත් බොහෝ අවස්ථාවල අපි මේ තත්ත්වයට මුහුණ දෙනවා. මේක නැකතක් සුබ නැකතක් ඇති තත්වයක් නේද නොනගතේ කාල අතරතුර දැන් නොනගතේ පෙර කාල සීමාව තුර නෑ සුබ වෙලාවක් දැන් 7:37ට සූර්යා මේෂ රාශියට පය තියලා තියෙන්නේ ගොඩ වෙලා තියෙන්නේ ඇවිල්ලා තියෙන්නේ එතන ඉඳන් ඒ නොනගතේ අපල කොටස අපිට සිළු දේවල් වලට හොඳයි අපල කොටස ආරම්භ වෙන්නේ 7:37ෙන් පස්සලු 2:01 දක්වා තියෙනවා ඊටික අපි හැමදාම ගනුදෙනු කරනවා අර පෙර කොටස තුල අලුයම 1:13 ඉඳන් උදේ 7:37 දක්වා කාල සීමාව තුල නම් ආගමික වතාවත් ආගමික කටයුතු තමයි කවුරු කවුරුත් කරන්නේ ඉතින් ඒක හොඳයි අත් මේක යෝග්‍යයි ඒක සුදුසුයි මොකද ගහලෝකේ රජතුමා අපිට එළිය ලබා දෙන මේ ඒ හිරු බලේ බලෙන් අඩුව තමයි ගත කරන්නේ. මේ වෙලාවෙත් අපිත් ටිකක් නිස්සද්දව ආගමන කූලව ජීවත් වුණා නම් හොඳයි. ඉතින් ඇත්තම කිව්වොත්. හොඳයි. දැන් අපි කතා බහ කරා මේ ආහාර පිසීම, ඒ වගේම වැඩැල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය ගැන අපි දල වශයෙන් කතා කරා. මම ඔබතුමන්ගෙන් වැඩිදුරක් දැනගන්න කැමති. දැන් ආහාර පිසීම ගත්තොත් අපි කියනවා සුදු පැහැති වස්ත්‍රාභරණෙන් සැරසීලා නේද? දකුණු දිශාව බලා. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ පාට හැදෙන්නේ කොහොමද? මේ දිශාව හැදෙන්නේ කොහොමද නේද? අපි ඒ පිළිබඳව පොඩ්ඩක් විස්තරාත්මකව කතා කරමු. ඇත්තම. මේ සතිය දවස් හතට වර්ණ හතක් තියෙනවා. සමුදෙට තියෙන්නේ සුදු පාට, අඟහරු වාඩට තියෙන්නේ රතු පාට, බදාදාට තියෙන්නේ කොළ පාට, බ්‍රහස්පතින්දට තියෙන්නේ රන්වන් පාට.
බ්‍රහස්පති ඉන්න පාට නම් හාටත් හොඳයි. සිකුරාද තියෙන්නේ ලා නිල් පාට. සෙනසුරාද තියෙන්නේ නිල් පාට. එතකොට අනිත් දවසත් තියෙන්නේ රතුයි කහ පාට ඉදිරිතර පාට දෙකක් තියෙනවා. රතු සහ කහ කියලා පාට දෙකක් තියෙනවා. ඒ හින්දා තමයි අපි මේ අපිට අලුත් අවුරුද්ද උදා වෙන්නේ සෞන්දා දින එක. ඒ හින්දා අපි සුදු පාට ඒකට එක් කරගන්නවා. අපිට මෙතෙන්දී අපි තව දුරටත් ඉස්සරහට ගියොත් අපි හිස තෙල් ගන්නෙ 11 16ට බදාදා. අපි එදා යොදා ගන්න තියෙන්නේ කොළ පහට. අපි පළමුවම වැඩ රැකී ආරක්ෂා සඳහා පිටත් වීම තියෙන්නේ 17 වෙනි බ්‍රහස්පතින්දා. උදේ 6යි 16ට. ඒක තරම් තියෙන්නේ බ්‍රහස්පති හෝරාවේ සිකුරුගේම පංචම කාල හෝරාවේ සිකුරුගේම සූක්ෂම කාල හෝරාව. ඒක තියෙන්නේ බ්‍රහස්පතින්දා උදේ 6යි 16ට. ඒක ඔබතුමාටත් වැදගත්. උදේ මේ සේවා ස්ථානයේ එනකොට එදා දවසේ ඒ වෙලාවට පිටත් වුණා නම් හරි වැදගත් ඒක. හොඳයි සුමන දස මහත්තයෝ, ඒත් එක්කම පොඩි අපිට පොඩි මේ ප්‍රශ්නයක් තියෙනවා. නිතරම වැඩැල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය කියවම දැන් මේකේ අනුපිළිවෙල මොකක්ද? අපි මොනවද කළ යුත්තේ? දැන් ඉස්සර නම් අපි ලිඳත් එක්ක අපේ ගෘහණිය ගනුදෙනු කරනවා. දැන් අද වෙනකොට මේ ටිකක් ක්‍රමයක් වෙනස් වෙලා සමහර වෙලාවට මේ මේ අලුත් දේවල් එකතු වෙලා අපි මේක පොඩ්ඩක් මේ ගැටලුව ලියාගමු. ඔව්, දැන් ලිඳේ කතාව නම් අපි කවුරුත් කරන්න ඕන. මොකද මේ වතුර ජලය කියන්නේ අපේ පැවැත්මට ඉතාම අවශ්‍ය දෙයක්. ඇත්තම කිව්වොත් මුදල් වලටත් වඩා අවශ්‍යයි අපිට ජලය ජීවත් වෙන්න. අපි ඒකයි පූර්ණ ගරුත්වයක් දක්වන්නේ ඒ සුබ මුහුර්තියත් එක්ක. ඒක ගෙදර අපි ලිඳට අඟුරු සහ සුදු මල් ටිකක් අපි දානවා. දාලා අපි ලිඳෙන් වතුර කලයක් අරගෙන ඒක ගිහිල්ලා ගෙදර තමන්ගේ ටිකක් බිමින් නෙමෙයි උස තැනකින් තියා තියෙනවා. බුදු පහන කිට්ටු වුණා නම් වඩාමත් සුබයි. අපි දැන් මේ අවුරුද්දේ අරන් තියෙන වතුර කලේ ලබන 2015 අප්‍රේල් මාස 14 වෙනිදා අලුත් වතුර කලයක් ගෙනත් තියලා තමයි මේක අයින් කරන්නේ. මේක අයින් කරන්නේ මේ වතුර කතාව මහා බලගතු මහා වාසනාව මිනිසාට අත්‍යවශ්‍යම දෙයක් තමයි ජලය. ඒද අපි කටයුත්ත කරමු. කෘතගුණ දැක්වීමක් එතන සිද්ධ වෙනවා. ඔව්, ඒ වගේම තවක් කාර්ය සිද්ධ වෙන්න ඕන. අපි ලිඳ ඉහින්නත් ඕන අවුරුද්දට කලින්. ලිඳ ඉහළ තමයි සුද්ධ කරන්න ඕන. සුද්ධ කළා ඒ පිරිච්ච වතුරට තමයි අපි අඟුරු සහ සුදු මල් දාන්න ඕන. දැන් ගෘහ මූලිකය බුලත් කොලේක තියලා නේද මේ ගනුදෙනු කරනවා. ඒ දේවලුත් සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. ඒ එක එක පළාත්වල සම්පදායන් පොඩ පොඩ වෙනස් තියෙනවා. උඩරට පළාතේක විදියක්, බදුල්ල පළාතේක විදියක් එහෙම තියෙනවා. කවුරු කොහම වුණත් ඔය ලොකු ගරුත්වයක්, ලිඳට විශාල ගරුත්වයක් ජනතාවගේ තියෙනවා. ඒක ඒ ආකාරයෙන් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. සමහරු තියා වටනා කියන දේවලුත් දානවා. සමහරු රත්තරන් රිදී කාසි පවා දාන ලිඳට. ඔව්. එහෙම දාන අවස්ථාවලුත් තියෙනවා. දාන පළාත් එහෙම පරිති තියෙනවා. දැන් දරුවන් නම් පොතපත බලලා තමන්ගේ වැඩ අල්ලනවා නේද? එතකොට අර දැන් වැඩ හැරිලීමත් එක්ක අපිට කියන්න තියෙන්නේ තමන්ගේ වෘත්තියට අදාළ කටයුත්තක් තමයි කරන්න ඕන. පාසල් යන දරුවෙක් නම් ඉතින් පොතපත බලාගෙන එක අකුරු අපි කියමු මොන්ටිසෝරියන් ළමෙක් නම් එයා දන්න විදියට ආ යන්න ලිව්වනම් ඇති. ඔව්. ඊගාවට ගොවි මහත්තයෙක් නම් තමන්ගේ කුඹුරු ගිහිල්ලා උදුළු පාරක් ගහුවනම් හරි. ගොවි මහත්තුන් තවත් එකක් තියෙනවා මේ කිරි ගහකට කැත්තෙන් කොටන්න කියලා. එහෙම එකක්. එතකොට තේඩුමක් තියෙන කෙනෙක් නම් තේඩුමට ගියම් හරි. ඉතින් ව්‍යාපාරික මහත්තුන් නම් ඉතින් කඩ වහන් ඉන්න බෑ අවුරුද්දට. මොකද බිස්නස් තියෙන අවුරුද්දට ඒගොල්ලොත් ගිහිල්ලා අර වෙලාවටම ඒ ව්‍යාපාරික ස්ථානය තුළ යම්කිසි ගනුදෙනුවක් කරා නම් හොඳයි ඒක. ඒ වගේ එහෙමයි. ඉතින් හරි හරි ප්‍රීතිමත් අවස්ථාවක් මේක. මොකද අපි ගනුදෙනු කරන සුමනදාස් මහත්මයා අපි පුංචි බාධා කිරීමක් කරන වෙලාව ගැන නිමෙස්සරලා කතා කරලා අපි දැන් වෙලාව බලමු. සෞම්‍ය මේ සඳහන් කරා සුමනදාස් මහත්මයා අර මේ ඒ අවස්ථාවේදී වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය කියන මේ කාර්තව්‍යයන් තුනම සිද්ධ කරන්න අනුපිළිවෙල කුමක්ද කියන එක ගොඩක් අය පැටලවගෙන තියෙනවා. ඇත්තෙන්ම ඇත්තෙන්ම. මොකද අපි මේකේ මේකේ හොඳ දෙයක් ජනතාවට දෙනවා. අපි කෑම කන්න ඕන පස්සේ. කෑම කන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක පොඩ්ඩ ප්‍රමාද වුණාට කමක් නැහැ. ඉස්සෙල්ලම අපේ රැකියාව වෘත්තිය කරන්න ඕන. වැඩ අල්ලනවා කියන එකේ තේරුම තමයි වෘත්තිය ආරම්භ කිරීම. වෘත්තියේ වැඩ කටයුතු සුබ මොහොතින් අලුත් අවුරුද්ද ආරම්භ කිරීම. ඒක ඉස්සෙල්ලම වැඩ ඇල්ලීම. ඊගාවට තමයි ඊගාවට ඉතින් ගෙදර වැඩි හිටියා ගේ අතින් ගනුදෙනුවක් කරන වගේම ගමේ ඉන්න මහා ධනවතා වෙන්නත් බෑ ඉතින්දී.
ගුණවත් පුද්ගලයෙක් ගැතින් ගන්නුනුවන් ගන්න ඕන. මහා ධනවතා කෙන පුද්ගලයා ගුණවත් පුද්ගලයෙක් සමහර විට නොවෙන්නත් පුළුවන්. ගමේ පළාත ඉන්න ගුණවත් පුද්ගලයෙක් ඇතින් බුලත් කොලේක තියලා ගන්නුනුවක් කරන් ගන්නුනුව කරා නම් ඒක ඉතාම වැදගත්. ඔව්. ඔව්. ඉතින් ඒකෙහි ගාවට අපි තමයි ආහාර අනුභවය කරන්නේ. ඉතින් කිඩුබත්, කැවුම්, කොකිස් අග්ගලා මොංගලි වගේ දේවල් අපේ සම්ප්‍රදාය තියෙන සියලුම කැවිලි ಜಾති එදාට මේසවලට එනවා. ඇත්තෙන්ම කියනවා නම් අර කේක් වගේවත් එනවා. ඊටත් වඩා අපේ ජනතාව අනාදිමත් කාලයක් තිස්සේ භුක්ති විඳපු ඒ ආහාර වර්ග සියල්ලම කෑම මේසට එනවා. හැම ගෙදරකම තියෙනවා. කොළඹ පළාත්වල ඉන්නේ නැහැ අපි දන්නවා මේ කවුම් කොකිස් ඒගොල්ලන්ට හදන්න වෙලාව නොමෙති වුණත් ඒගොල්ලෝ කඩවලින් හරි එදා අරන් ගිහිල්ලා ඒ කටයුතු කරනවා. ඉතින් ඒක සෞම්‍ය මේ දැන් අවුරුදු චාරිත්‍රවලින් පස්සේ එළඹෙන්නේ පසු අවුරුදු චාරිත්‍රවල අතරේ ඉතාම සුවිශේෂී වගේම වැදගත් චාරිත්‍රයක් වෙන්නේ හිස තෙල් ගෑම. අපි කියනනේ 120ට 220ක් ආයුෂ බොහෝ වන්නටේ කියලා ප්‍රාර්ථනා කරමින් හිස තෙල් ගන්නවා කියලා. මේ චාරිත්‍රය හා සම්බන්ධව නානු සහ මේ කොළපත් පිළිබඳව සුවිශේෂී චාරිත්‍ර විදි තියෙනවා. අපි ඒ ගැනත් සඳහන් කරමු. ඔව් ඇත්තෙම තියෙනවා. එදා අපි අපිට මේ පාර තියෙන අප්‍රේල් මාසේ 16 වෙනි බදාදා පූර්ව භාග 11:16ට තමයි මේ දිසාව තියෙන දකුණු දිසාව තමයි. මේකේ තියෙනම හිසට කොහොමද පද්ද කියලා. ඒ බදාදාට නියමිත තමයි කොහොඹපත්. අපි ඒක තියන්නේ හිසට. ඔව්. ඊගාවට අපි තියනවා පයට කොළොම්පත්ද කියලා. ඒ පයට අපි යොදාගන්නේ අඟහරුවාදා දවසට නියමිත පත්ත තමයි අපි යොදාගන්නේ. ඔව්. එහෙම යොදාගෙන ඉතින් කොහොඹපත් මිස යුස නානුද ගා ස්නානය කරනවා. ඊගාවට නානු කියන જાතියක් වෙනම හදනවනේ. නානු කියන જાතියක් කලාඳුරු වල කුංකුමම්පු සඳු හොඳොන්න විෂ්ණුකාන්ති ගෝරෝචන සස්නද මුල් ඉරිවේරිය නස්නාරම් මුල් සවන්දරා මුල් නෙළුම් දඩු ගොඩමානේ නල බෙලි මුල් වෙනිමෙල්ගත ඊතන යන වර්ග 14ක් සමවගෙන තලා අලුත් මුට්ටියක දමා තම්බා පත අට දෙකට හිඳගෙන අපි ඒවා හොඳයි අනුෂි. දැන් ලබන සතිය නම් මේ වෙනකොට තව විනාඩි දෙකකින් හරියටම 11:05 වෙද්දි අපි ගනුදෙනු කරලා වැඩල්ලා නැද්ද ආහාර අනුභව කරලා ඉවරයි. මේ නිරන්තරයෙන්ම කාලය දැක්කම එකක් මතක් වෙනවා. හොඳයි. දැන් මම ඔබතුමාගෙන් එතකොට දැනගන්න කැමතියි දැන් රැකී රක්ෂා සඳහා පිටත් මර කලින් කිව්වා වගේ දැන් අපි නිරෝගී සම්පන්න සිටීම අතිශය වැදගත්. මේ අලුත් අවුරුද්ද ඒක නිසාම තමයි ඔය හිස තෙල් ගෑම් මේ වගේ දේවල් තියෙන්නේ. ඒ වගේම රැකී රක්ෂාව තමන්ගේ වෘත්තිය තමන්ගේ රාජකාරිය වටිනම දේ ගත වෙන අවුරුද්ද පුරාටම අපේ හිතේ ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන මේ වසර මට සාර්ථක වසරක් වෙන්න කියලා මේ මේක හරිම වැදගත් නේද රැකී රක්ෂාව සඳහා. ඔව් ඇත්තෙම කියනවා නම් ඒක ඉතාම වැදගත් දෙයක්. මොකද හැම කෙනෙක්ගේම ආදාය මාර්ගෙ බිහි වෙන්නේ එතනින්. ඒකින්ද අපි ඒක ඉතාම අවධානයට අරන් මේ ඔල්ලෝසෝල වෙලාවත් ගැනත් හොඳ අවබෝධයක් ලබාගෙන අප්‍රේල් මාසේ 17 වෙනි බ්‍රහස්පතින්දා පෙරවරු 6:16ට ගුරු හෝරාවේ සිකුරුගේ පංචම කාල හෝරාවේ සිකුරුගේම සූක්ෂම කාල හෝරාවෙන් තමයි අපිට පිටත් වෙන්න තියෙන්නේ. අන්න එදාට අපිට තියෙනවා රන්නන් පාට ඇඳුමින් පිටත් වෙන්න. බටහිර දිසාව බලා. ඔව් දිසාව බටහිර. බටහිර එදා දවසේ හැටියට අපිට වෙනත් දිසාවක් ගන්න අපහසුයි. මොකද මේ දිසාවත් එක්ක මරු ඉන්න දිසාව, යෝගනී ඉන්න දිසාව, පරිග දණ්ඩේ කියලා ඔහොම අපි අයින් කරන්න ඕන පැති ගොඩාක් තියෙනවා. මේක හුඟක් සරිකලිමත් තමයි මේ නැකත් සකස් කරලා තියෙන්නේ. ඒ විදිහට තමයි ගන්න තියෙන්නේ. හොඳයි සුමදස් මහත්මයා. දැන් මේ සියලු දේත් එක්කම දැන් මෙවර අනුෂි බොහොම විශේෂ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් අපිට මේ බක් පොය එහෙම නැත්නම් අපේ පොර පසළොස්වක පොහොය වෙන දවසක තමයි යෙදෙන්නේ. නමුත් මෙවර ලබන සඳුදා මේ කියන්නේ අවුරුදු දවසේම තමයි මේ පොහොය දිනයත් යෙදිලා තියෙන්නේ. දැන් ඔන්න සුමදස් මහත්මයා කෙනෙකුට ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් මෙතන මාර ප්‍රශ්නයක් වෙනවා නේද? සාමාන්‍යයෙන් අපි මේක වෙන්නේ නැහැ. නමුත් මේක කලිනුත් මෙහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. නිරන්තරයෙන්ම පොහොය අලුත් අවුරුදු දවසේ නොයදුනාට සාමාන්‍යයෙන් දෙන්න පුළුවන්. අපි ඒ ගැනත් කතා කරමු. ඒකේ ඔව් ඇත්තෙන්ම අපි ගනුදෙනු කළා වැඩ අල්ලලා ආහාර අනුභව කරන්න 11:05ට. ඊට පස්සේ පැය 2යි විනාඩි 6ක් යනකොට බක් පුරපසරස පොහොය ලැබෙනවා. ඉතින් ජනතාවට හොඳ ගෞරවනීය ආදරණීය පණිවුඩයක් ලබා දෙනවා මේ අනුව. කියන්නේ ආගමනුකූලව ඉතිරි පැය 24 ගෙවා ගන්න කියලා. ආගමනුකූලව පංචශීලයට අනුව
ආගමනුකූලව ඉතිරි පැවිදි යාත්‍ර ගෙවාගන්න කියලා හොඳ පණිවිඩයක් දෙනවා. වැදගත් පණිවිඩයක්. අපි ඒක බොහෝම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්න ඕන. දේව බලයෙන් ලැබෙන පණිවිඩයක් තමයි. දැන් මේක සමහරෙකුට ගැටලුවක් වෙන්න පුළුවන්. මේක ඊටාම සුබ කටයුත්තක්. 1938 මෙහෙම දෙයක් වෙලා තියෙනවා. 1919 අප්‍රේල් මාසේ 13 වෙනිදා මේ වගේ පොය ලබලා තියෙනවා. ඒ වගේම 1957 4 13 වෙනිදාත් මේ වගේම පුරපස්සොස්සක් පොය ලබලා තියෙනවා. 76 4 13 න් ලබලා තියෙනවා. ආසන්නම වර්ෂයක් වෙන 95 අප්‍රේල් මාසේ 14 වෙනිදාත් පොය ලබලා තියෙනවා. ඉතින් අපි ආපස්සට ගිහින් බලනකොට ඒ වර්ෂ දිහා බලනකොට බොහොම යහපත් වර්ෂ. ඔව්. හට තුල විනහයක් විනාශයක් කරදරයක් බාධාවක් වෙලා නැහැ. ඔව්.